නෑ මම මේ 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 මොකද්ද වෙන්නේ කියලා බලන්නේ හරි. ඒක නෑ මේ ඔබතුමා වෙන ගොත්තුරනේ ශ්‍රී ලංකාවේ. නෑ 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 ඉවත් වෙලා නෑ. කවුරු හරි දැස්සක් තිනවා. යෝ යාලගෙන් යන්න ඉඩ දෙන්න අප්පා. මේ මොකද කියලා නෝ. ඔබතුමා මොකද වෙන්නේ අද මොකද වෙන්නේ? ඇවිල්ලා කියන්න ඇවිල්ලා. ඔබතුමා. ඇවිල්ලා. ඇයි අද විශේෂ දෙයක් කරලාද? මේ මොකද වෙන්නේ අතන අන්තිමට? ගොඩක් කාලෙකින් නේද මේ පැත්තේ? අද මේ මොකද සැරසෙන්නේ? ඈ අලුත් තමයි පත් කරගන්න තව. ඒ කියන්නේ ස්ථිර. දැන් කාලේ හොඳයි නේ. ඈ දැන් කාලේ ඇවිල්ලා තින්නේ නේ. මේ ඔබතුමා මේ ආණ්ඩුව මේ අනුග්‍රහය දක්වාගෙන කුමන්ත්‍රයක් තියෙන්නේ දේශපාලන කුමන්ත්‍රයක් මේ ආණ්ඩුව අනුග්‍රහය තුව ආණ්ඩුවේ තුව නදන කියලා තවදනවත්. දේශ ජාතිය දේව සම්මතම් කියනවා. කවර අන්තිමට එකතු වෙන්නේ ආණ්ඩුවත් එක්කද? නෑ. අපි එහෙම තීරණයකට තමයි ඇවිල්ලා නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා වෙනුවෙන් ගත යුතු හරි තීරණ අපි ගන්නවා. අද දිනේදී තනතුරු ස්ථිර කරගන්නවද? දැන් සභාපති වැඩබලන සභාපතිතුමා කිහිම කොහොමද ඒ සම්බන්ධව තීනද මොකක් කර විශේෂත්වයක් අත් දෙන්නේ? බලමු ගිහිල්ලා ඇවිල්ලා කියන්න. අද මොකද වැඩේ ඒක උනේ? වැඩේ මොකක්ද? නෑ අද විධාන සභාව. මොකද වෙන්නේ උනේ? විධාන සභාවේදී ඉදිරි දේශපාලන වැඩ කටයුතු ගැන තමයි තීන්දුව තීරණ ගන්න. තනතුරු මාරු වෙන්නේ නේ ස්ථිර වෙන්නේ. බලමු බලමු එන්නේ බලමු ඉස්සරහට පක්ෂ නායකයෝ වෙනවනේ ඒගොල්ලන්ගෙන් තහන නායකතුමා එනවා දැන් තමයි පක්ෂ නායක කවදාවත් එක දණකට එන්නේ නැද්ද කට්ටි කඩිනු කියන්නේ ඔය ඔක්කොම එන්නේ ඉතින් මේ දැන් ඔක්කොමලා එන්නේ මයික් බාන හත්ද දරද ඕ ඉතින් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා UNP එකට ගිහිල්ලා නැහනේ අපි කවුරුවත් එක්සත් ජාතික පක්ෂයටවත් එහෙම නැත් අන්න එනවා අපේ බණ්ඩාගාරික එතුමා අන්න ගිහිල්ලා අද මොකුත්නේ අද සියලු දෙනා මේ මධ්‍යම කාර සභාවට සහ විධායක සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටි ඔක්කොම එනවද? අද ප්‍රශ්නයන්නේ නෑ තනතුරු වල වෙනසක් කියන්නේ සභාපති නිමල් සිරිපාසිල්ලා මැතිතුමා ඒ වගේම අනිත් විධායක සභාවේ සහ මධ්‍යම කාර සභාවේ සමාජික බහුතරය පැමිණෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එක බොහොම ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන හොඳ දේශපාලන පක්ෂයක් හැටියට ඒකමතිකව යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ, ભેද නැහැ. ભેද නැතුව එකමුතුව යනවා. ඒ වගේම රටට අවශ්‍ය ඉදිරි ප්‍රතිපත්ති වැඩපිළිවෙල හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතකර ප්‍රතිපත්තියක්. ඒ සඳහා අද ඔක්කොම එකතු වෙලා කතා කරමු. හරිද? අද මොකක් විශේෂයෙන්? මෙවැදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මත් කරන්නේ පොද මෛත්‍රීපාල සිසේන් ජනාධිපතිව මේක විනාශ කළා නම් දෙන්නේ ඒක ගොඩ ගන්න ඕනේ අපි ඒකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමාලා යත් එතුමත් එක්ක හිටියේදී මං ගියාගේ ගෝලේ තමයි ඒ වුණාට ඉතින් පක්ෂ විනාශ කරන්න දෙන්න බෑනේ. පක්ෂය කියන්නේ අපේ අම්මා වගේ. දැන් මේ පක්ෂ විනාශ කිරීමක් නෙවෙයි කරන්නේ. අපිද? අපි මේ පක්ෂය ගොඩනගන්න හදන්නේ. දැන් මේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පක්ෂ විනාශ කරා කියලා චෝදනා කරනවා. එතකොට මේ රාජ්‍ය ඇයි රජය ඉන්න කැබිනට් එකෙම තියෙනිට මේකේ සභාපති වෙන්න පුළුවන්ද? එතකොට ඒක විනාශ වෙන්නේ නැද්ද? ජනාධිපතිවත් කියලා දෙනවනේ ඉවත් වෙන එක එහෙම කියලා. ආ? එතුමාට එතුමාට ඉවත් වෙන්න කියලා කවුරුත් කියලා නැහැ. එතුමා ඉවත් කරන්නෙත් නැහැ. හැබැයි එතුමා ඉවත් වෙනවා කියලා බොරුවක් කියලා ගියේ ලක්ෂ්මන් රෝමේ රෝවණ මහාචාර්ය එතුමා සවුත් වුණා නේද මීඩියාවල. දැන් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් තනතුරු ටික ස්ථිර නැහැ නේ. වැඩ බලන ලේවල තියෙන්නේ. ඔව්. අද දැන් ස්ථිර තනතුරු දාගන්නවද? නැහැ. ඒක අපි උත්තරීතර අධිකරණයට දෙමුකද ඒක තීන්දු කරන්නේ. අද මොකද කරන්නේ? අපි අපේ වැට්ටි කරගෙන යන්නකෝ. අද හදිසිය මොකද? ආ? අද හදිසිය මොකද? නැද අපි අද මුළු ලංකාවේම සංවිධායකවරු කැඳවලා තියෙනවා. ඉතින් මගිතන්නේ බෞද්ධයක් නෙදෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන මෙතන මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක වෙනසක් වුණොත් ඉතින් පක්ෂය කැඩෙනවා ඉතින් ඒක ජනාධිපතිතුමා කියන මේවා එකක්වත් ස්ථිර නැහැ මේ ඔක්කොම බුරු තනතුරු කියලා නෑ අපේ ජීවිතත් ස්ථිර නැහැ ඉතින් එහෙම තමයි කොහොමද දැන්
අධිකරණය නියෝගයක් කරන්න කියලා තියෙනවා නේද මේ තරතු ස්ථිර කරන්න එපා කියලා. අධිකරණයේ තියෙන කරුණු සම්බන්ධයෙන් මම මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් මේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අද තියෙන්නේ. අද නිත්‍ය අනුකූලද මේක? අද ඒකනේ අපිට ගොඩනැගිලා තියෙන්නේ ඒකනේ අපි ගොඩනැගිලා ඉන්නේ. ආණ්ඩුවත් එක්ක නේද ඔබතුමා ගමන යන්නේ? නෑ මේ දැන් තියෙන තත්ත්ව සංගීතය අනුව ඉතින් අපේ පක්ෂේ මන්ත්‍රීවරු ආණ්ඩුවත් එක්ක ඉන්න එක ඇති ඒකේ ඇති වරදක් නැහෙනේ. ආණ්ඩුවේ ඉන්න එක්කෙනෙක් ගැනලා මෛත්‍රීපාල මහත්තයාට පුළුවන් නම් මේකේ සභාපති කරන්න. මේක එදා ඉඳන්ම ආණ්ඩුව හිටපු අපි මේ ආණ්ඩුවේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ හැදුවේ අපිනේ. ඒ පොදු ජන එක්සත් පෙරමුණේ ඇති කරපු සංධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්නේ. මට ගිය පාර්ලිමේන්තු මැතිවරණ වෙලාදී මහින්ද මහත්තයා ඩලස් ඇමතිතුමාගේ ෆෝන් එකට කතා ෆෝන් එකෙන් අරගෙන මට කිව්වේ එතකොට මම මේ මහ ඇමති එතකොට මට කිව්වේ ඉසුර මේ උඹලා කොහොම හරි ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් එක ගහපන් අපේ පොදු ජන පෙරමුණත් එක්ක මේ සංධානය කියලා. ඒ කියන්නේ 69 ලක්ෂයක් පෙනුනත් 3-2 පෙනුනත් මහින්ද මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕන වුණා ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ජනාධිපති මැතිවරණයේ. ඒ වගේ ශක්තිමත් දේශපාලන පක්ෂයක් ඉදිරියේ ජනාධිපති වෙන තිබ්බත් පාර්ලිමේන්තු මැති වෙන තිබ්බත් ඕනම මැතිවරණ තිබ්බත් ඒකේ කේන්ද්‍රීය ස්ථානයක් හිමින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ නව සන්ධානයට. ආණ්ඩුවට හේතු කරන්න දෙයක් නැහැ නේ. මේ ආණ්ඩුව අපේනේ. මේ ආණ්ඩුව හදපු පක්ෂයක් නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක බොරු කියන්න ඕන නෑ. ඒකට සහාය දෙන්න ඕනේ ඔක්කොම සිගමැතිතුමාට. නෑ ඒ එතුමා එතුමා රෙන්න වෙන කවුද නම් වකීමක් ගන්න එකකින් මේ ඔය අනුරටයි සජිත්යි මේ රටේ අනාගතය බාර ගන්න පුළුවන් බෑ. ඒ දෙන්නටම මේ ජනතාව රැවටිලා දුන්නොත් අවුරුදු දෙකයි ගෝඨාභය කරපු දෙයම තමයි මේ දෙන්නටත් කරන්න වෙන්නේ. වෙන දෙයක් කරන්න දෙයක් නෑ. ඒකයි ඒකල මහින්ද මහත්තයාට කියලා ඔය කිව්වනේ. ඒකෙන් මහින්ද මහත්තයාට ඒක ඒකාලේ කිව්වනේ යහපාලන කාලේ දුතුමාලා මොකද කිව්වේ? පසුගිය කාලේ ඉතින් මෙහෙම විචන කරානේ දුතුමාලා. කාවද විචන කරේ? පසුගිය ඉස්සර ආණ්ඩුවේ. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? මහින්ද මහත්තයාලා ඒක කාලේ ඔව් දුතුමාලා ඔව් ඒ කාලේ විචන කරානේ මේ විදිහට. අපි හිතුවා රාජපක්ෂලා මේ රට බේරගනී කියලා යුද්ධයේ දිනපු එක ඇත්ත. යුද්ධයේ දිනලා ඉවරලා මේ රට විනාශ කරානේ. මේ රටේ කාලා විනාශ කරානේ. ඉතින් ඒ නිසා මේ ආපහු ඉතින් අපි මේ රාජපක්ෂලාගේ රජයක් කොත් මේ රාජපක්ෂ ආණ්ඩුවක් අත්ත තියා රාජපක්ෂ මේ පවුලේ බල්ලෙක්වත් අපි ඡන්දියක් නැහැ. මේ ඒවා ඉන්නේ ඔබතුමා ආණ්ඩුව තේරෙන්නේ ඉතින් රාජපක්ෂලා තින්නෝනේ. අනේ රාජපක්ෂ ආණ්ඩුව කියලා. හරි ඉතින් ආණ්ඩුව තියෙනවා ඉතින් තයින්දකෝ ඉතින් මේක විසුරුවට පස්සේ ආණ්ඩුව නේ. රාජපක්ෂ මහත්තයා බැන්නත් ඒගොල්ලොත් තමයි නේ. නෑ අපි දැන් රාජපක්ෂලා බැන්නේ. අපි දැන් අපි අම්බලන්තොට හැදුවේ රාජපක්ෂ විරෝධී වේදිකාවක්. අපි දැන් ඒක මොනරාගලක් තියෙනවා. අපි සියලු දෙනා පෙනී සිටින රාජපක්ෂ විරෝධී කඳවුරක රාජපක්ෂ මහත්තයා ඇතුවත් බෑ නේද? අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් කියනවා ජනාධිපතිවරණයට එනවා නම් රනිල් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔය රාජපක්ෂ හලලා එන්න කියලා. අන්තිමයි ජනතාව රැඳෙන්නේ නැත්තම් ආපහු 69 ලක්ෂයේ ජනතාව ආපහු සැරයක් රැවටෙනවා අපි රාජපක්ෂලත් එක්ක ගියොත්.